සාධාරණ සැකයක් මේ රටේ මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්නය මතු වුනේ. ඒ වගේම ඛනිජ තෙල් ඇමතිවරයා මං හිතන්නේ සැලසුම් ගතව වැඩ කරනවද මම දන්නේ නැහැ. හැබැයි මම හිතන හැටියට සංචරණ කලාප තවමත් ක්‍රියාත්මක නිසා රටේ සාමාන්‍ය තෙල් ඉල්ලුම ඇති වෙන්නේ නැහැ කියලා හිතාගෙන දෝ දන්නේ නැහැ. නිසි වේලාවට එහෙම නැත්නම් ඩොලර් හිඟය නිසාද දන්නේ නැහැ. නිසි වේලාවට තෙල් ආනයනය කරලා නැහැ කියලා හිතාගන්න පුළුවන් එක හේතුවක් උද. මොකද ගිය සතිය වෙනකොට ඛනිජ තෙල් සංස්ථාවෙන් හදිසි ලන්සු කැඳවීමක් කෙරුවා. ඉමර්ජන්සි ටෙන්ඩර් එකක් නිකුත් කරා ගිය සතියේ. දැන් මොකටද ඉමර්ජන්සි ටෙන්ඩර් එකක් කැඳවන්නේ යම් කිසි සැකයක් වෙළඳ පොලේ 92 පෙට්‍රල් හිඟයක් ඇති වෙයිද කියන සැකයක් නැත්තම්. මේ ඉමර්ජන්සි ටෙන්ඩර් එක 92 වර්ගයේ පෙට්‍රල් ගෙන්න ගන්න. බැරල් 170,000ක ලන්සුවක් කැඳවීමට දාලා ඒක ඉන්පසුව එක ලන්සුකරුවෙක් පමණයි මම දන්න තරමට ඒකට ඉල්ලලා තිබුණේ. ඒක ඊට පස්සේ අවලංගු වෙලා තියෙනවා මොන හරි හේතුවකට. එතකොට ඒකත් එන්නේ නැහැ. එතකොට මේ නිසාම තමයි අද වෙබ් අඩවිවල සහ මාධ්‍යවල එක එක තැන්වල මේ වගේ ප්‍රශ්නයක් පැන නැගිලා අමතිවරයාගේම මාධ්‍ය ලේකම් මෙහෙම ප්‍රකාශයක් කරන්නේ මාධ්‍යයට. එතකොට මේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවාද? හිඟයක් ඇති වෙන්න පුළුවන්ද? 92 පෙට්‍රල් වර්ගයේ ප්‍රශ්නයක් තියෙනවාද කියන එක අපිට හිතා ගන්න බෑ. එතකොට මෙතනදී ප්‍රධානම දේ තමයි ඒ හදිසි ලන්සු කැඳවීම කරන්නේ මොන පදනමකින්ද ගිය සතියේ. ඒක ඊට පස්සේ අවලංගු වෙන්නේ ඇයි? ඒ වෙනතුරු මේ සංචරණ කලාපයේ පදනම් කරලා රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා වැඩ කරන අමාත්‍යංශයක් නම් ඒක මහ භයානකයි. අපි ඔක්කොමලා ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ සාමාන්‍ය මට්ටම ඇති වෙන්න ඕනේ, ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ, සාමාන්‍ය විදියට ජන ජීවිතය හැදෙන්න ඕනේ කියන විශ්වාසයෙන් ඉන්නවා. හැබැයි මේ අමාත්‍යංශය හිතනවා ඇති තෙල් ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් අපි කියන්නේ මේක තමයි අවපාලනය. මේක තමයි ලොකුම ගැටලුව, ආණ්ඩුව තුල තියෙන ප්‍රධානම ප්‍රශ්නය. කිසිම සැලැස්මක් නැහැ, පිළිවෙලක් නැහැ. මොකටද ආණ්ඩුවක් මේ වගේ තමන් බලාපොරොත්තු වෙන ඉන්න මොකුත් වෙන්නේ නැහැ කියලා. නිසි වෙලාවට යම් කිසි ප්‍රමාණ විදියකට ඉදිරියෙන් මෙහෙට එන්න තියෙන තෙල් නැව් ප්‍රමාදයක් වුණා නම් අපිට සමහර විට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මම ඒ නිසාම කියන්න ඕනේ මේක භයානක තත්වයක්. මේකේ මීට වඩා භයානක තත්වය තමයි ආණ්ඩුවේ හැසිරීම. අද විදේශ විනිමය හිඟයක් ඇති වෙලා තියෙනවා, ඩොලර් හිඟයක් ඇති වෙලා තියෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. එතකොට මේ ආණ්ඩුව ඒ ප්‍රශ්නයට ව්‍යූහාත්මක මූල්‍ය විසඳුමක් ලබා දෙනවාට වඩා මේ ආණ්ඩුව දැනට කරන්නේ විසඳුමක් හැටියට මේ රටේ දේශීය සම්පත් රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණන්නට දැන් සූදානම් වෙලා තියෙනවා. අපි ජාතික ආරක්ෂාව ගැන මේ ආණ්ඩුව නිතරම මේ රටේ මිනිස්සුන්ට කතා කරපු ආණ්ඩුව දැන් මේ රටේ තෙල් සුරක්ෂිතභාවයවත් රකින්න බැරි ආණ්ඩුව අපේ තියෙන ජාතික සම්පත් විකුණන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රවලට අදාළ බලශක්ති ශේෂ්ත්‍රයට අදාළ ජාතික සම්පත්. එක පැත්තකින් උදයගමන්පිල ඇමතිවරයා ගිය මාසේ කැබිනට් පත්‍රිකාවක් දාලා එතුමා කියනවා, ඉල්ලනවා කැබිනට් පත්‍රිකාවෙන් මේ රටේ අපේ තියෙන ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදුව විදේශ සමාගම්වලට හෝ පුද්ගලික අංශත් එක්ක කතා කරලා ඒවාවල තෙල් පිරිපාදු කිරීම, තෙල් ආනයනය කිරීම, තෙල් අපනයනය කිරීම, තෙල් බෙදා හැරීම සියලු දේම තවත් පෞද්ගලික ආයතනත් එක්ක ක්‍රියාත්මක කිරීමට අවසර ඉල්ලලා එතුමා කැබිනට් පත්‍රිකාවක් දානවා. ලෝකේ 95%කම රටවල්වල තෙල් පිරිපහදුවේ අයිතිය තියෙන්නේ රජයට. ඒක පුද්ගලීකරණ එයට ලක් කරන්නේ නැහැ. මොකද තෙල් සුරක්ෂිතභාවයට ඒක අත්‍යවශ්‍යයි. මම අහන්නේ කෙලින්ම උත්තරයක් දෙන්න. උදයගමන්පිල ඇමතුමාගේ මං අහන්නේ ඒ කැබිනට් පත්‍රිකාව මේ පිරිපහදුව විවිධ අයත් එක්ක ඒකාබද්ධව ඒ කටයුත්ත කරන්නට අවසරය ඉල්ලලා කැබිනට් පත්‍රිකාව දාන්නේ මොන හේතුව මතද කියලා. ඊළඟට ඊයේ පෙරේදා වෙනකොට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. Sunday Times පත්‍රයේ 4 වෙනිදා ජූලි මාසයේ නිකුත් වෙන ප්‍රකාශයක් එක්ක West Coast කියන විදුලි බලාගාරය, කෙරවල පිටියේ තියෙන West Coast විදුලි බලාගාරයේ 151ක කොටස් රජයට හිමි. ඒ කොටස් විකිණීමට කැබිනට් අවසරයක් ලබා දීලා ඇති බව ප්‍රකාශ වෙනවා.
මේ බලාගාරය මේ වෙනකොට විශාල ලාභ උපයලා තියෙන බලාගාරයක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්නේ. අවුරුදු 5ක් තුල ලාභ උපයලා ඒ වගේම මේ බලාගාරයට තිබුණු රුපියල් බිලියන 22කමාරක ණයක් 2022 වෙනකොට සම්පූර්ණයෙන්ම ගෙවලා අවසන් කරන්න පුළුවන් තත්වයක් ඇති වෙලා තියෙද්දි මේකේ සම්පූර්ණ ඒ ණයත් 2022 ලබන වසරේ ගෙවලා ඉවර වෙනකොට සුද්ධ ලාභයක් ඇති වෙන මේ බලාගාරය දැන් ඇමරිකාවේ සමාගමකට විකුණන්නට සැලසුම් කරලා තියෙන බව වාර්තා වෙලා තියෙනවා. දැන් මේ රජය පොරොන්දු වුණා මේ රටේ ජනතාවට රාජ්‍ය දේපල විකුණන්න දෙන්නේ නැහැයි මේක දේශීය සම්පත් ආරක්ෂා කරනවායි කියලා. දැන් අපේ තෙල් සහ බලශක්ති අංශයේ සුරක්ෂිතභාවයට මේක තොළු ලොකු තර්ජනයක්. පිරිපහදුව දෙන්න එක පැත්තකින් උත්සාහ කරන අනිත් පැත්තේ මේ බලාගාර එක එක සමාගම් වලට දෙන්න ඇමරිකන් සමාගමකට මේක දෙන්න දැන් සැලසුම් කරනවා. මේක තව ප්‍රශ්නයක් තියෙනවා. මේක ලන්සු කැඳවීමකින් තොර විනිවිදභාවයකින් තොර unsolicited proposal එකක් යටතේ තවත් ඒ කොම්පනිය දාන කොන්දේසි කීපයකට යටත්ව මේක දෙන්න සැලසුම් කරන බව තමයි මේක වාර්තා වෙලා තියෙන්නේ. මේකට අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම අහන්නේ කනිත් මේ විදුලි බල අමාත්‍යංශයේ ඒට අදාළ ඉංජිනේරුවරු මේකට විරෝධතාවය පළ කරලා තියෙනවා. මම හිතනවා වෘත්තීය සංගම් මේකට විරුද්ධ වෙයි. අපි අහන ආණ්ඩුවෙන් මේ ප්‍රකාශ වූ මාධ්‍යයේ ප්‍රකාශ වූ මේ වාර්තාව ඇත්තද බොරුද කියලා අපිට දැනුවත් කරන්න. ඒ පමණක් නෙවෙයි මේ වෙනකොට ලිට්‍රෝ සමාගම රජයට අයිති ලාභ ලබන එම ආයතනය දැන් වෙනකොට පාඩු ලබන පුද්ගලික ගෑස් සමාගමක් එක්ක ඒකාබද්ධ කරලා ප්‍රසම්පාදන කටයුතු කරන්නටත් ලිට්‍රෝ සමාගමේ ඒ වෙළඳපොලේ 80% තියෙන අයිතිය නැති කරගන්නට දැන් ඒත් ආණ්ඩුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒතොර අපි බලනකොට අපේ ගෑස් ශේෂ්ත්‍රය වායු ශේෂ්ත්‍රය ඒ වගේම විදුලි ශේෂ්ත්‍රය ඒ වගේම තෙල් ශේෂ්ත්‍රයේ මේ තුනම දැන් පුද්ගලීකරණයට ලක් කරන්නට වැඩපිළිවෙලක් යන බව ඉතාම පැහැදිලි. ඒ නිසා අපි මේක මේ වෙලාවේදී විපක්ෂයක් හැටියට රට ලොකු අනතුරක තියෙන වෙලාවක ලොකු ඩොලර් හිඟයක් ඇති වෙලා තියෙන වෙලාවක රජයේ දේපල විකුණලා විදේශ විනිමය ප්‍රශ්න විසඳන එක සුදුසුද කියලා අපි මේ රජෙන් අහන්න කැමතියි. ස්තුතියි. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත. අනිවාර්යෙන්ම ප්‍රශ්න දෙකක් එකක් තමයි මේ තෙල් හිඟය පිළිබඳව නිකුත් කරපු මේ නිවේදනය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේක අවපාලනය හදිසි ටෙන්ඩරයක් ඇඳවලා ඒක අවලංගු වුණා මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේක නිකුත් කරේ. ඊළඟට මේ අමාත්‍යංශ දෙක තුනේම එකක් ඛනිජ තෙල් අනිත් එක පැහැදිලිව අර කෙරවල පිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරය 151ක කොටස් ඇමරිකන් සමාගමකට unsolicited proposal එකක් මත විකුණන්නට කැබිනට් තීන්දුවක් අරන් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. එතකොට මේක ලාභ උපයන රජයට අයිති රජයට 151ක ඒ තියෙන කොටස් අයිති ඒ බලාගාරය තමයි ආණ්ඩුව විකුණන්න උත්සාහ කරන්නේ. මේක පෞද්ගලීකරණය කරනවා කියන නමින් නොකිය වෙන මොකකින්ද කියන්නේ? ලංකාව තුලද? ඔව් ලංකාව තුල. ඉන්ධන මිල වැඩිවීම ගැන කියනවා නම් ලෝක වෙළඳ පොලේ විශාල වශයෙන් වැඩිවීමක් සිදු වෙලා නැහැ. වැඩිවීමක් සිදු වෙන්න ඉස්සරහට පුළුවන්.
හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අභ්‍යන්තර ගැටලුනේ රුපියල මස්ත බාල්දු කරලා ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ නිසා රුපියල වට්ටලා ඒ බලපෑම ඒ පීඩනය එනවා අපේ රට ඇතුළට එන හැම ආනයනය කරපු භාණ්ඩයකටම ඒකට වග කියන්නුනේ ආණ්ඩුව හැබැයි ඒක තමයි කියන්නේ කලමනාකරණය ඒක තමයි ආණ්ඩුවක් ඕනේ වෙන්නේ 2015 ඉඳලා 2019 රුපියලේ අගය යම් ප්‍රමාණෙන් වැටුණා. හැබැයි අපි කිසිම විටක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න දුන්නේ නැහැ. තෙල් මිල වැඩි කරන්න දුන්නේ නැහැ. ගෑස් මිල වැඩි කරන්න දුන්නේ නැහැ. ඒකයි කලමනාකරණය කරන්නේ. ඉතින් මේ ආණ්ඩුවට ඒ කලමනාකරණය කරන්න බැරි නම් ගෙදර යන්න ඕනේ. අනේ මේ මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි මේ හොඳම කළමනාකරණ කරුවා අවුරුදු 15ක් විතර මේ කණ්ඩායමත් එක්ක එකට හිටපු එක්කෙනෙක් නේ අලුතෙන් මේ හොදලා සුද්ධ කරලා සර්විස් කරලා ගෙනාපු එක්කෙනෙක්ද ඈ මේ පෞගිය කාලේ කරපු පව් වලටයි මේ ඊයේ පෙරේද කරපු පව් වලටයි මේ ඔක්කොම කණ්ඩායම මේ එකතු වෙලා කරන්නේ මේක දැන් එක එක්කෙනාට බෝලේ පාස් කරලා එක්කෙනෙක් සුද්ධ වෙලා අලුතෙන් එන්න බලනවා ඕනේ జగතෙක් ගේන්න කියන්න අනේ මේ රට වෙනුවෙන් මේ රට ජාතිය වෙනුවෙන් මේක තව පොඩ්ඩක් විනාශ කරන්න නැතුව බැරි නම් අයින් වෙලා මේක කරන්න පුළුවන් කණ්ඩායමකට බාර දෙන්න කියන්නේ ඒක අපි කියන්නේ මේක මේ හිසේ රදයට කොට්ට මාරු කිරීමක් වගේ වැඩක් ඒ කියන්නේ ඔතුවා කියන්නේ ගලේ මාරුනාට පුලි මාරු වෙලා නැහැ කියලා. ඒ පුලි මාරු වෙන්නේ නැහනේ අපි දැක්කනේ 2014 වෙනකොට මේ රටේ කොච්චර අවපාලනයක් තිබුණාද කියලා ඈ පෞල් පාලනයක් තිබුණාද කියලා ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේක අලුත් ඡේදයක් කියලා පොරොන්දු වුණා. මේ අලුත් ඡේදය කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව මේ අවුරුදු එකහමාර දෙක ඇතුළ මේ රටේ දේපළ විකුණන්න සැලසුම් කරලා තියෙන හැටි භයානකයි. හරි ප්‍රතිපත්තියක් මත සාකච්ඡා කරනවා නම් කමන්නේ කිසිම ලන්සු කැඳවීමකින් තොර ඒකේ හොඳම මිල ගන්නවා කියලා කතා කරන්නේ නැතුව හොරෙන් අපේ රටේ සම්පත් විකුණන්න උත්සාහ කරනවා. ප්‍රතිපත්තියක් වශයෙන් මේකට විරුද්ධයි කියපු අය අද බලන්න ඒගොල්ලන්ගේ පුල්ලි කොහෙද තියෙන්නේ කියලා දැන් තමයි මේ රටේ ජනතාවට තේරෙනවා ඇත්තේ. ඔව් දැන් ඒ අනේ නම් මේ ටිකටින් විරෝධතාවල තහනම් කරගෙන යටි දෙනු දෙනු මේකට වාර්ණයක් නේද? අපි හිතනවා මේ පහුගිය මාසෙම කොච්චර සංචරණ කලාප කියලා නීති රීති දාලා තිබුණත් මේ රටේ මිනිසුන්ට ඇතිවෙච්ච ජීවන ප්‍රශ්නත් එක්ක පීඩනයත් එක්ක ගොවියන්ට පොහොර නැතුව මිනිසුන්ට එන්නත නැතුව සමහර මිනිසුන් කන්න නැතුව මිනිසු බය නැතුව මහපාරට ඇවිල්ලා තමන් විරෝධය පළ කරා මේක හැමදාම ප්‍රවෘත්තිවල පළමුවෙන්ම ගියේ මේ විරෝධතා ඒ නිසාම තමයි අපි විශ්වාස කරන්නේ මේක තහනම් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙන ඉස්සරහට පීඩනය වැඩි වෙනවා දැන් අලුතෙන් එක්කෙනෙක් එනවා කිව්වනේ මේ අලුතෙන් එන එක්කෙනායින් පස්සේ පීඩනය තවත් වැඩි වෙන නිසා තමයි මේ වාර්ණ නියෝගයේ තරම් තියෙන කියන එක තමයි විපක්ෂයේ මතය අලුතෙන් එක්කෙනෙක් ආව පීඩනය වැඩි වෙනවා කියන තරකට එන්න කොහොමද ඉතියාගේ පරණ රෙකෝඩ් එක බැලුවා නම් අපිට තේරෙනවනේ දැන් මේ අවුරුදු එකහමාරේ ආර්ථික ඔස්තාර හැටිය රුඩින් හිටියේ එයා නෙවෙයිද එයා එයා නෙවෙයිද අර ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා හැටියට හිටියේ ජීවන වියදම් කමිටුවේ මම අහන ප්‍රශ්නය එතුමා ඒකේ ප්‍රධානියා හැටියට ඉඳලා මේ රටේ කෝටි 60,000ක පාඩුවක් විඳින බදු අයින් කරලා රාජ්‍ය ආදායම් අඩු කරලා තඹ සතයකින් එතුමාට බැරි වුණා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න ඒකට අනිත් පැත්ත වුණා මේ රටේ කනබොන හැම දෙයක්ම වැඩි වුණා. එතකොට එයාගේ ඒකෙන්ම දක්ෂකම ඒකෙන්ම තේරෙනවනි. බදු අඩු කරනවා, වැට් බද්දත් අඩු කරනවා. හැබැයි සීනි පරිප්පු තේකොළ තාල් පොල් ඔක්කොම වැඩි වෙනවා. ඉතින් එයාම නේද දැන් අලුතෙන් ආවා කියලා කියන්නේ. එකක් පාර්ලිමේන්තුව තුල අපි අපේ විරෝධය පළ කරනවා විතරක් නෙවෙයි සමහර මිනිස්සු අපෙන් අහන විකල්පයක් කියන් කියලා අපේ විකල්ප අදහස් අපි කියන්න අපේ වැඩපිළිවෙලක් අපි සකස් කරලා සූදානම් වෙනවා විකල්ප ආණ්ඩුවක් හැටියට හැබැයි විපක්ෂයේ ඉඳගෙන අපේ
සම්පූර්ණ වැඩපිළිවෙල අපිට කරන්න බෑනේ. අපි කියන්නේ විකල්පයක් හැටියට එක දෙයක් කරන්න කියලා. මුකුත් ඕනේ නැහැ. මේ අහඬුව කරන වැඩ ටික නතර කරලා නිකන් ඉන්නකෝ. එහෙනම් මේ රට තවත් වලපල්ලට වැටෙන එක නවති. ඔවුන් නිකන් ඉන්නවා නම් වඩා හොඳයි. මොකද අද ඒගොල්ලෝ ගන්න තීරණ වලින් තව තවත් ප්‍රශ්න ඇති වෙනවා මිස රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව පැත්තකට වෙලා ඉන්නවා නම් රට නිකන්ම දුවයි කියලා අපි විශ්වාස කරනවා. මොන විහිළුවක්ද කියන්නේ? ඈ මේ වෙනකොට අවුරුදු එකහමාරක් අවුරුදු දෙකක් ලඟ වෙනවා. දෙවනි රැල්ල තුන්වෙනි රැල්ලත් ඇවිල්ලා. මේ ආණ්ඩුවට පළවෙනි රැල්ලේදීම අපේ විපක්ෂ නායකතුමා කිව්වා එන්නත ගේන්නට සියලුම තමන්ගේ තියෙන වත්කම් හැම දෙයක්ම ප්‍රතිපාදනයකට වෙන් කරන්න කියලා. හැබැයි පෞගිය කාලේ කෝටි ගාණක් ණයට සල්ලි අරගෙන මුල් ගල් තියනවා. හයිවේ හදනවා. පාලම් හදන්න යනවා. මේ වෙනකොට මේ රටේ එන්නත 100ට 10කටවත් දීලා තියෙනවද? මේ වෙනකොට ආණ්ඩුව තාමත් සූදානම් නැහැ. මේ තවත් මාස ගානක් යනවා මේ රටේ ජනගහණයෙන් 70%කටවත් එන්නත දෙන්න. මේ රටේ පළමුවෙන්ම කරන්න තිබුණේ එන්නත දීලා ඉවර කරන්න. ඒ වෙනකොට නම් එහෙම කරලා තිබ්බනම් අද මේ ආර්ථිකය මේ තත්වයට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්පූර්ණ වගකීම මේ රටේ ජන ජීවිතය මිනිස්සු මිය ගියේවා ඔක්කොම තියෙන්නේ මේ ආණ්ඩුවේ වගකීමක් හැටියට. ඒ ලේ තියෙන ආණ්ඩුව යති. එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මුලදී ඕනේ තරම් එන්නත ගන්නට ආණ්ඩුවට අවස්ථාව තිබුණා. ආණ්ඩුවට ඒකට ප්‍රතිපාදන වෙන් කරන්න තිබුණා. ආණ්ඩුව චීනෙත් එක්ක ඉතාම ළඟ සම්බන්ධතාවයක් ඇති කරගෙන යනවා. චීනෙන් සිනෝෆාම් කියන එන්නත බංග්ලාදේශය තව රටවල් කීපයකට මැද පෙරදිග රටවල් වලට ලක්ෂ මිලියන ගාණක් බෙදා හැරියා. ඒ ටික ලංකාවෙන් කොටසක් ලංකාවට ගෙන්න ගන්න තිබ්බා. හැබැයි ඒකට ආයෝජනයක් කරේ නැහැ. වැඩපිළිලක් හැදුවෙත් නැහැ. තාම අවශ්‍ය වැඩපිළිල හදලා නැහැ. එතකොට කොහොමද කියන්නේ එන්නත ගහන එක සාර්ථක වුණා කියලා? දැන් හිර වෙලා කරන්න විකල්පයක් නැහැ. දැන්වත් හරියට ඒ දේ කරනවා නම් අපි සතුටු වෙනවා. අපි මේකේ කාලකන්ණි සතුටක් ගන්නෙ නැහැ මේක අනාගතා කියලා. මොකද අපිට ලොකු බයක් තියෙනවා මේ යන විදියට ලොකු අර්බුදයකට. දැන් අර්බුදයට තල්ලු වෙලා ඉවරයි. රටේ ඩොලර් නැහැ. අපිට ආනයනය කරන්න විදේශ විනිමය නැහැ. පළවෙනි වතාවට බැංකුවල එල්සී අරින කොට ඩොලර් වලින් ඒවා ප්‍රතික්ෂේප වෙනවා. ඒතකොට බෙහෙත් නැහැ. රටට බෙහෙත් දෙන්නේ නැහැ. ඒතකොට මේවා ඔක්කොම තියදී අපි කියනවා මේක හොඳ තැනක තියෙනවයි කියලා. මේක ඉතා භයානක තැනක රට අද තියෙන්නේ. අනේ ඒක නේ මේගොල්ලෝ වලයට ආවේ. අපි අවුරුදු 4 කරපු මගුල කතා කරන්න ඕනේ නෑනේ. ඒක ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ. ඒකනේ ලොකු වෙනසක් ඕනේ කිව්වේ. එතකොට මොන මගුලටද මේ ආණ්ඩුවක් තියෙන්නේ දැන්? එතකොට මේගොල්ලෝ මේ අවුරුදු 4මාරි ඒගොල්ලන්ගේ ජොබ් එක කරන්න නේ බාරගත්තේ. කරන්න බැරි නම් කියන්න අපි බාර ගන්න. සමගි ජන බලවේගය අලුත් බලවේගයක් අපි කියලා තියෙනවා. අපිට ඒකට විකල්ප විසඳුම් තියෙනවා කියලා අපි ලැහැස්ති එක් කරන්න. අපි කී පාරක්ද මේ ආණ්ඩුවට කිව්වේ අපි කැමති මේ ඇවිල්ලා ඒකාබද්ධව සාකච්ඡා කරලා ආණ්ඩුවට උදව් කරන්න කියලා. හැබැයි ඒ උදව්ව ගන්න සූදානම් උනේ නැහැ කුවකකම නිසා. මම එනම් තලතාතු කරලා මැතිනියට බාර. ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව්. මේ කහතියා සියඹලා ගොරකවත් ගණ්ඩ බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. පෞගිය සතියේ වෙළඳ පොලේ ගොරක කිලෝ එකක් රුපියල් 150කින් වැඩි වුණා. සියඹලා කිලෝ එකක් 150කින් වැඩි වුණා. එතකොට මිනිස්සුන්ට කහ ටික නිෂ්පාදනය කරනකන් ඉඩ දුන්නේ නැහැ. කහ හිඟය තාම තියෙනවා. ගේන ටික පුච්චනවා අපි දැක්කා. හැබැයි අපේ ආණ්ඩුව තියෙන කාලේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ අපේ මේ අධිකරණ ඇමතිතුමියක් තියෙනවා. ඔව් කුඩු ඇල්ලුවාම මත්ද්‍රව්‍ය ඇල්ලුවාම ඒක පුච්චන්න වැඩපිළිලක් තිබුණා. මම දන්නේ නැහැ මේ දවස්වල මොකද්ද කරන්න කියලා. ඔවා අපෝ ඔය
පුච්චනවාද පොහොර බවට පාවිච්චි කරනවාද කියලා දන්නේ නැහැ. මොකද රටේ පොහොරත් නැහැනේ. ඉතින් මොනවා කරනවාද කියලා දන්නේ නැහැ. ඕක ප්‍රශ්නයක්. ස්තුතියි.